ලකට අපි අවස්ථාව ලබා දෙන්නේ ජාතික නිදහස් පෙරමුණට නිමල් පිරිස මන්තුමනි මේ වෙද්දී ඔබතුමන්ලගේ පක්ෂේ නායකයා හා සම්බන්ධ මුල් රටම දැනුවත් වෙලා තිබෙනවා එතුමන් රිමාන්ඩ් බන්දනාගාරගතව සිටින්නේ මේ කෝටි 9ක රතවාහන අවභාවිතය හා සම්බන්ධයෙන් කියන කාරණේ පිළිබඳ ඒ පිළිබඳ විවිධාකාරයෙන් අදහස් පළ කිරීම අපි දැක්කා සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ ඒ වගේම ප්‍රවෘත්ති ප්‍රකාශයන් ඔස්සේ අපි දැක්කා සොයිරියන් දියනියන් කතා කරනවා මේ හා සම්බන්ධ හිත් වේදනාවන් වලින් මම කැමති මුලින්ම ඔබතුමාට අවස්ථාව ලබා දෙන්න මෙන්න මේ කියන කාරණේ පිළිබඳ කතා කරන්න මෙතන අසාධාරණයක්ද පරිගැනීමක්ද වෙලා තියෙන්නේ එකක් තමයි මම හිතනවා චාමර ඔබට බොහොම ස්තුතියි ජාතික රූපවාහිනී විශේෂයෙන් මේ අවස්ථාව සලසා දීම පිළිබඳව අපි දන්නවා ඉතිහාසයේ පුරාවටම එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් බලයට පත් වුණයින් පස්සේ මේ ආකාරයේ පරිගැනීම් අකණ්ඩව සිදුවෙනවා 1977 බලයේ ගනිද්දිත් මැතිනිගේ ප්‍රජායිති අහෝසි කරලා එතෙන් පටන් එතනින් ආරම්භ කරපු මේ මර්ධනය දිගින් දිගට ක්‍රියාත්මක වෙච්ච ඉතිහාසයක් අපි අත්දැකලා තියෙනවා ඒ වගේම ගත්තම නැවත 2001 බොහොම කාලයකට පස්සේ එක්සත් ජාතික පක්ෂය බලය අරගත්තයින් පස්සෙත් විශාල මර්ධනයක් දියත් කරලා විපක්ෂය සමතලා කරලා විමටම සමතලා කරලා යන ක්‍රියාවලියක් ආරම්භ කරලා ඒ අත්දැකීම පිළිබඳවත් අපට ජීවමානව ඒ අත්දැකීම මම හිතනවා අප කාටත් රටේ ජනතාවටත් තිබෙනවා. ඒ වගේම තමයි අපි කියනවා 2015 ජනවාරි මාසයේ 8 කියලා කියන්නේත් මේ රටේ අඳුරුතම දිනයක්. මේ රටට එරෙහි වෙච්ච ජනතා හතුරු රට ක්‍රමානුකූලව ඉදිරියට යමින් තිබෙන මොහොතක සංවර්ධන ක්‍රියාවලියදී වේවා ජාතික ආරක්ෂාවේදී වේවා රටේ ස්ථාවර භාවයේදී වේවා රටේ සුරක්ෂිත භාවයේදී වේවා යම් පමණක හුස්මක් අරගෙන ගමනක් යමින් තිබිච්ච මොහොතක තමයි මේ රටේ ජනතාවට ජනතාවගේ ඇස්වලට වැලි ගහන එහෙම වැලි ගැසමින් ජනතා විඥානය මංකොල්ල කන දෙස් විදෙස් විවිධ ප්‍රතිගාමි බලවේගවල ඩොලර් වලට ඉන්දියානු රෝ සංවිධානයේ හරහා වේවා බටහිර රහස් ඔත්තු සේවාවන් වලින් වේවා ඒ මේ කියන සකලවිධ සතුරු කල්ලිය විසින් එකට එකතු වෙලා ඒ කියන්නේ ඉතිහාසයේ වෙනදා එකට එකතු කරන්න බැරි වෙච්ච බලවේග රෝ සංවිධානය සමත් වුණා බටහිර සංවිධාන සමත් වුණා අපේ රටේ ඒ ජනතා සතුරු බලවේග ඔක්කොම එක මිටකට එකට එකතු කරලා මේ රටේ යම්කිසි ඉදිරි ගමනක් සංවර්ධනීය ගමනක් යම් පමණක හුස්මක් අරගෙන ඉස්සරහට ගිය රට ආපස්සට හැරවීම සඳහා වෙච්ච මෙහෙයුමක් දියත් කරලා ඒ මෙහෙයුමේ ප්‍රතිඵලයක් විදිහට 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මේ රටේ ජනතාවත් රටත් රටේ අනාගතයත් සලකීතු කාලයකට ආපස්සට ඇදලා දාන්න පුළුවන්කම ලැබුණා මේ ජනතා ද්‍රෝහයි දේශද්‍රෝහයි බලවේගවලට. ඔව් ඉන්දිය මැදිහත් වීම වුණා කියන කරුණු තියෙනවද? කරුණු කියලා කියන්නේ චාමර අදටත් ඒක බරපතල ලෙස ක්‍රියාත්මක වෙනවා. රෝ සංවිධානය කියලා කියන්නේ අපි අමතක කරන්න නරකයි භූදේශපාලනයේදී ලෝකයේ ගත්තොත් භූදේශපාලනයේදී ඉන්දියාව නිරන්තරයෙන් අපේ වැනි රටක දේශපාලන බලහුමාරුවේදී වේවා ආර්ථික ක්ෂේත්‍රයේදී වේවා මේ සෑම ක්ෂේත්‍රයකදීම ඉන්දියාව හැම අංශයකටම වඩා වැඩි අවධානයකින් යොමු වෙනවා මේ අපේ රට පිළිබඳව විතරක් නෙවෙයි මම පුද්ගලිකවම දන්නවා මම නුවර දිස්ත්‍රික්කේ නියෝජනය කරන කෙනෙක් රෝ සංවිධානය මොනතරම් බලසම්පන්න බලගතු වැදගත් වැඩ කොටසක් පැවතිච්ච ආණ්ඩුවට එරෙහිව කරාද කියන එක පිළිබඳ ජීවමාන අත්දැකීම් තිබෙනවා වතුකරේ විශේෂයෙන් දෙමළ ජනතාව අතරට ඇවිල්ලා විවිධ විදියේ වැඩමුළු විවිධ විදියේ වැඩසටහන් සකස් කරලා පවති එතෙක් තිබිච්ච මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව විශාල වශයෙන් කුමන්ත්‍රණ දියත් කරලා කටයුතු සිද්ධ වෙච්ච ආකාරයේ ජීවමාන අත්දැකීම් මට තිබෙනවා. ඒක තමයි මම හිතනවා ජීවමාන සාක්ෂිය. ඒ වගේම ගත්තම එතනින් එහාට මේ ගමන විශේෂයෙන් ජාතිකවාදී නායකයෝ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා නිර්මාණය කරගත් ආණ්ඩුව එහි කුමන්ත්‍රණයේ තව දුරටත් ඉදිරියට ඇවිල්ලා 2015 අගෝස්තු මාසේ 16 වෙනිදෙන් පස්සේ ආපු ගමන් මගේ චාමර මේ රටට ඔරොත්තු නොදෙන කලින් කැබිනට් එක මෙහෙම ප්‍රමාණයක් තියෙනවා මෙහෙම ප්‍රමාණයක් තියෙනවා කියලා ආපු කට්ටිය ඊටත් එහා ගිහිල්ලා මහා දැවැන්ත බලයක් මහා රටට ඔරොත්තු නොදෙන කැබිනට් එකක් පත් කරගෙන එතන ඉඳලා ඉස්සරහට එද්දි විශේෂයෙන් මේ පාලනය මේ ආණ්ඩුව කිසිදු වැඩපිළිවෙලක් නැති කිසිදු චින්තනයක් නැති කිසිදු දැක්මක් නැති කල්ලියක් අලිබබාසා හුරුවතලිය කියලා කිව්වොත් නිවැරදි ඉතිහාසයේ පුරාවට ගත්තොත් චාමර මේ අලුත් පිරිසක් නෙවෙයි මේ නළුවෝ ටික පරණ නළුවෝ හොරකම් කරපු නළුවෝ තක්කඩියෝ ඒ වගේම ගත්තොත් මැරයෝ පාතාල නායකයෝ මිනිමරුවෝ මෙන්න මේ කල්ලියකට එකතු වෙලා චින්තනයක් වැඩපිළිවෙලක් වැඩසටහනක් ප්‍රතිපත්තියක් නැතුව එන ගමන් මගේදී විශේෂයෙන්ම ඔවුන්ට බාධා වෙන ජාතිකවාදී බලවේගවල නායකයෝ සහ විශේෂයෙන් අද ඇත්ත විපක්ෂයේ දේශපාලන පක්ෂ
බාධාවක් වෙලා තියෙනවා විනාශ කිරීම සඳහා සමතලා කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී බුල්ඩෝසර් කිරීම සඳහා ඒ ඇතැම් නායකයෝ හඹා යන ඒකකයක් තමයි FCID කියලා කියන්නේ. දැන් ඔය FCID එක රටේ ඇත්තටම නීති ක්‍රියාත්මක කරන සර්වසාධාරණ තැනකට ඒ අදාළ කටයුතු වලට මැදිහත් වුණා නම් අද රාජිත සේනාරත් මහත්තයා ඉන්න ඕනේ හිරගෙදර නෙවෙයිද? එතකොට පහුගිය කාලේ වී ඇමති ඉන්න ඕනේ හිරගෙදර නෙවෙයිද? සජිත් මහත්තයා ඉන්න ඕනේ හිරගෙදර නෙවෙයිද? තව ඉන්නව ගොඩක් හොරු. පහුගිය කාලේ හොරු කියලා කිව්ව කච්චි දැන් මේ ආණ්ඩුවේ ඇතුලේ ඉන්නවා කිසිම බාධාවකින් තොරව. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්න ඕනේ හිරගෙදර නෙවෙයිද? මෑත ඉතිහාසයේ අපේ රටේ ආසියාවේ තිබිච්ච ජවන්තම මංකොල්ලේට අනුබල දීපු උපදෙස් දීපු නායකය තමයි අග්‍රාමාත්‍යවරයා. ඔය අග්‍රාමාත්‍යවරයා ඉන්නත් ඕනේ FCID එක හරහා බන්ධනාගාරේ. ජම්පරය ඇඳගෙන ඉන්න ඕන නායකයෙක්. ඒ නිසා අපිට හරි පැහැදිලි. අද මේ පට්ට හොරු ටික එකට එකතු වෙලා ඒ අයට බාධාවක් වෙන, ඒ අයගේ ගමම්මකට බාධාවක් වෙන මේ දේශද්‍රෝහි හොර නඩය. එහෙයි වයින් නායකයෝ ක්‍රමානුකූලව දඩයම් කර කර මේ දඩයම් මේකේ හරහා දඩයම් කර කර දඩයම් කර කර ඇතුළට දානවා. අද විමල් වීරවංශ මැතිතුමා කියලා කියන්නේ මේ රටට අපරාධ කරපු කෙනෙක් නෙවෙයි. එදා 90 දශකයේ පෙනී හිටපු මතවාද වෙනුවෙන් අදටත් පෙනී හිටින නායකෙක්. ප්‍රතිපත්ති වෙනස් කරුවේ නැහැ. ඩොලර් වලට යට වුණේ නැහැ. ඉන්දියානු රුපියල් වලට යට වුණේ නැහැ. එහෙන්දයි ප්‍රතිගාමී කඳවුර නියෝජනය කරේ නැහැ. දේශද්‍රෝහියෙක් වුණේ නැහැ. එදත් දේශප්‍රේමියෙක්, අදත් දේශප්‍රේමියෙක්, හෙටත් දේශප්‍රේමියෙක්. ඒ නිසා වෙන වෙන ප්‍රතිගාමී බලවේගවලට නැට වෙන රූකඩවලට ඒ අදාළ සියලු අවස්ථාවන් ටික නිර්මාණය කරලා හැබැයි ඒ රූකඩ විදියට නැට වෙන්නේ නැති නායකයෝ විශේෂයෙන් විමල් වීරවංශ මැතිතුමා පහුගිය කාලය තුළ මේ රටේ යුදමය ක්‍රියාවලියදී වේවා එතනින් පස්සේ වේවා ඒ ජාතිකවාදී ජාතිකවාදී මතවාදී ප්‍රබල ලෙස හිටපු නායකෙක් එහෙට මෙහෙට හෙලවෙන බයේ පලා යන එහෙම නායකෙක් නෙවෙයි. ඒ නායකයා මට්ටු කරන්න හැදුවා හැදුවා බැරි වුණා අවුරුදු ගානක් හොරකම් වලට අරවට මේවට පතරලා බැරුවා බැලුවා බැරි වුණා. හැබැයි චාමර මේ මෑතක විශේෂයෙන්ම අපි අදහසකට ආව රටේ තියෙන ওই මතය මේ ආණ්ඩුව නුදුරේදී බිඳ වැටෙන ආණ්ඩුවක්. මේ ආණ්ඩුව පළවා හරිනවා මේ රටේ ජනතාව පළවා හරින ආණ්ඩුවක්. මේ ආණ්ඩුව බිඳ වැටෙනවා කියන අසුභවාදී ලකුණු දැකලා තමයි අග්‍රාමාත්‍යවරයා ඇතුළු කල්ලිය ඒ කල්ලියට ප්‍රසිද්ධියත් අප්‍රසිද්ධියත් උදව් කරන කල්ලි තව ඉන්නවා. ඒ කල්ලි ඔක්කොම එකට එකතු වෙලා තමයි තීරණය කෙරුවේ මේ වෙලාවේදී අනිවාර්යෙන් දඩයම් මේකේ හරහා මෙන්න මේ නායකයෝ අත්අඩංගුවට ගමුයි කියලා ඉවරලා රනිල් වික්‍රමසිංහ මහත්තයා විදේශගත වෙන්න කලින් එකට එකතු වෙච්ච නීතිය නමන පොලිස්පති ඒ වගේ මේකට අනුබල දෙන තව තවත් ඉන්නවා. ඒ ඔක්කොම එකට එකතු වෙලා ගත්ත තීරණයක ප්‍රතිඵලයක් විදිහට තමයි විමල් වීරවංශ මහත්තයා ඇතුළට ගත්තේ. හැබැයි අපි දන්නවා අපි තවදුරටත් කතා කරමු මේ කාල වේලාව අවසන් වෙනවා මීළඟ වටේදී කතා කරමු.